කරන්නේ තද කටි ඔබ තේරුම් ගන්නවා ධර්මානුකූලව ධර්මානුරූපීව දිවිදිවන්නට පෙරදරනා තද කටි අද ඔබ වෙනුවෙන් බෞද්ධ ආරෝපවාහිනිය විකාශනය කරන ධර්මානුශාසනාවයි මේ අද දවසේදී මේ උත්තරීතර ධර්මදේශනයේ පවත්වන්නට ඔබ අප සනු කෙරෙහි මෙච්චිතින් අපගේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමව අවදානා මහව ඉහළගම ගල්නෑව වෙහෙර පුරාණ අරණ්‍ය සේනාසනාධිකාරී විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම අප සැවොම එක්ව ගරු කටයුතු දේශකයාණන් වහන්සේ සාදු නාදනම් වාපිළිගනිමු සාදු 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 පින්වත්නි අද දවසේදී මේ ධර්ම දේශනාව වෙනුවෙන් තම සදහුති දායකත්වයේ ලබා දෙන්නේ අවිස්සාවේන දෙහි ගහපිටිය දසනායක පවුලේ සියලු දෙනාම සහ ඥාතිහිත මිත්‍රාදිය විසින් මේ මතක් කිරීමත් සමගින් අපත් කරොබ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් සිතරණ සහිත පංචශීලය සමාදන් වෙමු ඒ සඳහා සාදු නාදනම් වා නමස්කාර පාඨය සෙවර සජ්ජායනා කරමු සාදු 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 අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමේ සුමිත්තාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමේසු සුමිත්තාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සිතානේන සබ්බින් පංචශීලං ධම්මං සාරිසං සුරක්ෂිතං කත්වා සමාදීනේන සම්පාදේ සබ්බං ආම බන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්තාගතං කුදේවතා සද්දම්මං මුනි රාජස්ස සනන්තු සක් මොක්ඛදං සම්මස්සාන කාලෝ අයං භදන්තා සම්මස්සාන කාලෝ අයං භදන්තා සම්මස්සාන කාලෝ අයං භදන්තා
नमो तत्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। कस्मादानन्द सब्बसंकारेषु अनित्यसंज्ञा इदानन्द भिक्खु सब्बसंकारैः अतीयति हरायति विमुच्यते। सदा सद्बुद्धि संपन्न किन्नति जानन महंसी देशना कृप आकार धर्म हित मेघन विधिट अपे चित्र संतानें इपदिला एन विधिट अहकरणासे रिव सरीरेशन में इंद्रियान मुरिं लोके गोचर वेन कोट अपे चित्र संतानें एवा हदुना गान कोट विरजान महंसे देशना कृप धर्म अनु हैंगीं නැගිලා එන විදිහට අපේ සිත සංකානේ සකස් කරගන්නේ නැතුව ජාති ජරාදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛස්කන්ධයෙන් අපමිදීමේ වැඩ පිළිවෙල සිද්ධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක හැම කෙනෙක්ම ධර්මස්වණයට පිටතින් අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. මේ ධර්මස්වණය මේ ආනිසංසය මට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ සිත සංකානේ නැගිලා එන විදිහට මගේ සිත්තන් සකස් කරගන්න අවශ්‍ය කරන පාරමී ධර්මය සේවා කියන අදිස්ථාන ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම අත්කර ගන්න ඕනේ. ඉන්නත් මේ ලෝකෙහි කිසිම වූ දෙයක් නැහැ සකස් වෙන්නේ නැති දෙයක්. හේතු අනුව සකස් වෙන්නේ නැති දෙයක් මේ ලෝකෙ නැහැ. මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම යම් කිසි ආකාරයක සංයෝජන වීමක් නැත්නම් සකස් වීමක් විදිහ ඒ වගේ එක 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 ඒවා දානකොට ඒ දාපු ඒවා හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා මොකක්ද වෙන්නේ? රසයක් හැදෙනවා. රසයක් හැදෙනවා. දානේ හේතු වෙලා එකතු වෙලා රසයක් හැදෙනවා. අන්න ඒ වගේ මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ කින්වත් නී අන්න ඒ හේතු වෙලා එකතු වෙලා නොයෙකුත් වස්තුන් හැදෙනවා මිසක් ඉබේ පහළ වෙන ඒව නැහැ. හැම එකක්ම සිද්ධ වෙන්නේ හේතුව ඇතුළු. හැම එකක්ම සිද්ධ වෙන්නේ හේතුව ඇතුළු. එතකොට හේතු ඇතුළු සිද්ධ වෙන මේ හැම දෙයක්ම සියලුම සංස්කාර ධර්මයන්. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය ස්වභාවයේ තියෙනවා. ඇති වුණාද නැති වෙනවා. ඇති වුණාද නැති වෙනවා. ඇති වුණාද නැති වෙනවා. එතකොට ඉදිරියේදී දුක් පහළ වෙනවද නැද්ද? දැන් ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අපි ඒක මෙනෙහි කරලා බලන්න ඕනේ. හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ කාරණාව මේ කියන්නේ. මේ අතන්ට මේ කාලේ වෙනකොටත් නොයේකු දුක් ඇති වෙන දේවල් නැද්ද? මේ වෙනකොට මේ වර්තමානයේදී අනුන්ගේ වචන වෙන්න පුළුවන්, අනුන්ගේ ක්‍රියා වෙන්න පුළුවන්, එක්ක දරුවෝ වෙන්න පුළුවන්, සහෝදර වෙන්න පුළුවන්, ඥාති වෙන්න පුළුවන්, ඉඩම් කඩම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, මොනවා හරි දේවල් හින්දා මේ වෙනකොට අද දවස වෙනකොට මේ කාලේදී දුක් ඇති වෙන දේවල් තියෙනවා නම් හොඳට විමසලා බලන්න, හොඳට කල්පනා කරලා බලන්න
මේ ඇති වෙන දුක් ඇති වෙන දේවල් අද මේ වෙනකොට තියෙනවා නම් අතීතයේදී ඒ දේවල් හින්දා සැප ලැබුකේවද නැද්ද? දරුවෙක් හින්දා දුකක් ඇති වෙනවා නම් දරුවා හින්දා අතීතයේ සතුටේ ලැබෙනවා. ඉදමක් හින්දා දුකක් ඇති වුණා නම් ඒ ඉදම මගේ අය කියලා හිතාගෙන සතුටු වෙච්ච දවසක් තියෙනවා. අපි හිතමුකෝ පසු කාලේ ඉන්නවා මේකට ප්‍රශ්න ඇති වුණා. ඉතලා මගේ කියලා හිතාගත්තා. කවුරුහරි කිව්වා අම්මලා තාත්තලා මේක මටම දෙන්නේ කියලා හිතුවා එහෙම. ඒත් ඒක මගේ අය කියලා හිතපු හින්දා නේද පසුතාවන දුක් ඇති වුණේ? එහෙනම් මගේ කියලා හිතන කාලේ ඒක සතුටු වුණා නේද? එහෙනම් අද මේ වෙනකොට මොන යම් හෝ හේතුවක් උඩ මේ අතන්ට දුක් සකස් වෙනවා නම් පින්නත් මේ ඒ සකස් වෙන ඔක්කොම දුක් වලට හේතුව අතීතයේ සිද්ධ කරගත්ත යම් කිසි දෙයක් හින්දා ඇති කරගත්ත සතුටක් නෙමෙද නැද්ද හේතු වෙලා තියෙන දුකට. ඒ කියන්නේ යමක් අභිනන්දනය කරලා මොකක්ද අභිනන්දනය කරලා තියෙන්නේ? අනිත්‍ය වස්තුව අනිත්‍ය වස්තුවේ යෙදිර අනිත්‍ය වස්තුව හොඳයි කියලා අරගෙන අපි කියනවා. ඇයි දන්නේ එහෙම ගන්න උනේ? ඒක වෙනස් වෙනවා, ඒක නැති වෙනවා කියලා පිටට පණිවිඩේ ආපරති හිතා. බොහෝ වෙලාවට යම් දෙයක් Tamanth නැති වෙනකොට ඒකට විකල්පයක් වශයෙන් මොකක්ද කරන්නේ ජීවිතේ? යමක් නැති වෙනකොට කාගේ හරි ආදරයක් නැති වෙනවා නම් මොකද කරන්නේ? වෙනස් වෙන කගේ ආදරයක් ආදී සිතර ගන්නවා. හැම වෙලේම මොකද කරන්නේ? තමන්ගේ ජීවිතයට යමක් අරිම වෙනකොට ඒකට වැඩි දෙයක් ආදේශ කරගන්න බලනවා. දැන් එහෙම ආදේශ කරගෙන 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 කියලා මිනිහගේ මේක හොඳයි මේක වැඩි මේක හොඳයි මේක වැඩි මේක හොඳයි කියලා එහෙම කරගෙන ගිහිල්ලා දැන් ඉවර වෙලාද? නෑ. දුක් ඇති වෙනකොට මොකද කරන්නේ? බොහෝ දෙනා ඒ දුක නැති කරගන්න වෙනත් විකල්ප මාර්ගයක් හොයනවා. හැබැයි ඒක හරි ඉඟුරු දීලා මිනිස්සුන්ට ආවාගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ හැමදාම. ඇයි දෙන්නත් මේ ලෝකේ ස්ථීර වශයෙන් සකල දෙන්නා වූ වස්තුන් හෝ ජීවි හෝ අජීවි වස්තුන් කොහෙවක්වත් නැහැ. අජීවි වස්තුව හොඳයි සිප්පක්වත්. ඇයි? මේ සිප්පක්ෂණ 17ක් හරි ඒක වෙනස් වෙන්නේ කියනවා. පිටක සුභාරේ වේගින් වෙනස් කරනවා. ජීවි වස්තු වේගින් වෙනස් කරනවා. අජීවි වෙනස් කරනවා. ඉතින් ඒකින්ද මෙන්න මේ ටික අපි දන්නේ නැති කෙනා මොකද අපිට වෙලා තියෙන්නේ? මේ දේවල් හොඳයි හොඳයි කියලා අපිට අදාළ අපි හොඳයි අපි මෙහෙම හිතමු. ඉන්නත් මම කියනවා කවුරු හරි කෙනෙකුට ඇස් එක පියාගෙන මේ ලෝකෙහි සියලු දේ වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා මෙනි කරන්නේ. ඒ හැඟීමෙන්ම ඉන්න කියලා කියනවා. මොකද ඇතිවෙච්ච සියලු දේ වෙනස් වෙනවා නැති වෙනවා. ඇතිවෙච්ච සියලු දේ වෙනස් වෙනවා නැති වෙනවා කියලා හැඟීමෙන්ම ඉන්න කියලා තමයි මගේ පුංචි පරීක්ෂණයක් කරන්න හදන්නේ. තමන්ගේ තත්ත්වය මොකක්ද කියලා තමන්ටම තනියම තේරුම් කරගන්න පුළුවන් ආකාරයේ පරීක්ෂණයක් කරගන්න විදිහක් මේ කියන්නේ යන්නේ. ඇස් එක පියාගෙන ඉන්න කියනවා ඇති වෙනවා වෙනස් වෙනවා ඇති වෙනවා සියලු දේ. ලෝකයේ සියලු දේ දැන් මම කිව්වා. සියලු සංස්කාරයන් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. එහෙමද නැද්ද? හොඳයි. දැන් පිටන්නේ එහෙම ඉන්න කියලා කිව්වහම කොච්චරලා ඉන්න පුළුවන් වෙන්න ඕනද? ඕන තරම් වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනද? ඇයි මම එහෙම කියන්නේ? ඕන තරම් වෙලා ඉන්න බැරි මොකද? ඕන තරම් වෙලා ඉන්න බැරි වෙන්න හේතුව මොකද? හිත එක එක අරමුණු වල යනවා. හැබැයි මම ඔන්න මෙහෙම කියනවා. මම කියනවා අපේ ගමේ අය ඔක්කොම දැන් අපි කොහරි දැන් ගමනක් කරනවා. ගමනක් ආවම අපි කියනවා අපේ ගමේ හෝ අපේ සංගමේ ඔක්කොම මේ පොඩි බෝඩ් එකක් පැනලා ගන්න කියලා අපි දෙනවා පොඩි සංකේතයක් මතක් කරලා. දැන් මේ සංකේතයේ දකින්නකොට මොකද්ද මතක් වෙන්නේ? ආ මෙයා නම් අපේ ගමේ. තමයි කෙනෙක් කියන එයාට අර මෙතන කල්ද ගන්න දුන්න ඒ සංකේතේ නැහැ. නැත්නම් අපි දැනගන්නවා මේ අපේ ගමේ මේ අපිත් එක්ක ආපු කෙනෙක් නෙවෙයි කියලා. දැන් දිගටම එන්නේ සංකේතේ තියන අය නම් හැම වෙලේම අපේ කත්තේ අපේ කත්තේ අපේ කත්තේ අපේ කත්තේ කියලා මතක් වෙනවා නේද? එතකොට අපේ මේ ලෝකයේ මේ ජීවත් වෙන අපිට ඇහැ කන නාසයෙන් දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙන
එහෙම නැත්නම් අතීතයේ අරමුණු වෙච්ච දේවල් නැවත නැවත මනසෙහි සකස් වෙනකොට මනසින් අරමුණු වෙනකොට ඒ හැම එකකම අර වගේ බලදනාවක් නැත්නම් සංකේතයක් තියෙනවා මොකක්ද ඒ සංකේත හැම එකකම තියෙනවා බලන බලන පැත්තේ අහන අහන පැත්තේ තියෙනවා විවිධ විවිධ හැම දෙයක්ම තියෙනවා පින්නත් ඇති වෙන වෙනස් වෙන නැති වෙන ලක්ෂණ තියෙනවද නැද්ද හැම එකකම යම් රූපයක් ගත්තත් පබ්දයක් අහුවත් ගන්ධයක් රසයක් ස්පර්ශයක් මනෝ මනසින් ඇති වෙන ධර්මතාවයක් මොනම දෙයක් ගත්තත් වේදනාවක් ගත්තත් මොනම දෙයක් ගත්තත් ඒක ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා කියන ස්වභාවය තියෙනවද නැද්ද එහෙනම් ඔන්න පොඩි ලේබලයක් මේ හැම එකකම ගහලා තියෙනවා මොකද හැම එකකම තියෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන ලක්ෂණ එහෙනම් දැන් මම කියනවා ඇස් එක තියාගෙන මෙනෙහි කරන්න කියලා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා හිතට යමක් එනවා නම් ඒ එන හැම එකේම ඔය කියන ලක්ෂණය තියෙනවද නැද්ද එහෙනම් ඉතින් හිතට දැනෙන්න දෙයක් නැහැ ඒ හිතට එන යම් රූපයක්ද සංඛ්‍යාවක්ද ගන්ධයක්ද රසයක්ද ස්පර්ශයක්ද මොකක් ආවත් ඒක අනිත් ලක්ෂණේ තියෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙලා යන ලක්ෂණේ තියෙනවා එහෙනම් ඉතින් ඒ හිත වෙන කට්ටකට යන්න දෙයක් නැහැ ඒයි මතක් වුණොත් අතීත රූපයක් ආයේ ඇති වෙනවා ලක්ෂණ නැති වෙලා යන ලක්ෂණේ තියෙනවා මතක් වුණොත් සබ්දයක් ඒකේ තියෙනවා ජීවත්වත් මතක් වුණොත් අදීවස්ව මතක් වුණා ශාරීරික වේදනාවක් ආවත් ඒක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙන ස්වභාවය එහෙම තියෙනවා නම් පිටත් මේ අවන් මේ මේ හිත වෙනත් පැත්තක යා හැකිද යන්න පුළුවන්ද යන්න බැරි වෙන්න ඕනද නැද්ද එහෙනම් දැන් අද ගෙදර ගිහින් කරන්න බලන්න වෙනවා නැත්නම් මේ ධර්මස්වණේ කරන්න නැත්නම් මේ බැලන්ලාස්ව ඉන්නත් ඉන්නත් ගිහින්ලා ධර්මස්වණය කරන ධර්මදේශන ඉවර වෙන්න ගමන් උදගෙන බලන්න ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඒ අරමුණ ඉඳ බලන්න එනේ අරමුණේ ලක්ෂණය තියෙන හින්දා හිත කොහෙවත් යන විදිය මේක වෙයිද නැහැ ඇයි වෙන්නේ නැත්තේ ඇයි අපිට මේක වෙන්නේ නැත්තේ ඇයි මේ අරමුණේ ඉඳ බැරි වෙන්නේ ඔය කියන ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන සිදුවිල්ල අර රූපවල තිබුණට ඒ තියෙන දේ මතක් වෙන්නේ නැහැ ඒ පිළිබඳ සිහිය නැති වෙනවා ඒ පිළිබඳ සිහිය නැති වෙලා තියෙන ඒවා මතක් වෙන්නේ නැති රූපයකට වෙනවා එතකොට මෙන්න මෙහෙමයි දැන් මේ ඉදිරියේ තියෙන මල් බඳුනක් තියෙනවා මේ තියෙන මල් බඳුන ගත්තාම කෙනෙකුට පින්නත් මේකේ තියෙන කහපාට අරමුණු වෙන්නත් පුළුවන් දම් පාට අරමුණු වෙන්නත් පුළුවන් පොර පාට අරමුණු වෙන්නත් පුළුවන් සුදු පාට අරමුණු වෙන්නත් පුළුවන් එක එක්කෙනාට එක එක්කෙනාට ඒ ඒ පාට අරමුණු වෙනවා ඔක්කොම පාට අරමුණු වෙන අතරේ වැඩි අවධානයක් යොමු වෙනවා කියලා හිතන්න ඕනේ එතකොට කාට හරි මං කිව්වත් කහ පාට තියෙන ඒ වල විතරම අරමුණු යොමු කරගන්න එක මේක ප්‍රබල වෙනවා එතකොට හැම වස්තුවම නොයෙකුත් ලක්ෂණ තියෙනවා හැම වස්තුවම දැන් මේ ජීවිතේ කියන මල් බඳින්නේ නොයෙකුත් ජීවිත ලක්ෂණ තියෙනවා විවිධ හැඩතලකයක් මේක පාට වශයෙන් ගත්තොත් විවිධයි ලක්ෂණ වශයෙන් ගත්තොත් විවිධයි අන්නේ වගේ මේ ලෝකේ තියෙන හැම වස්තුවකම තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේම තවත් බොහෝ ලක්ෂණ තියෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන සුසුවිද කාට හරි ඉන්න කිව්වහම එයා ඉන්නේ එයා එන හැම වස්තුවෙම ඒ ලක්ෂණය බලි හිතමු කරන්න ඕනේ වෙන ලක්ෂණයකට හිත යනවා නම් එතින් මේ අරමුණු වලින් හම්බෙන්නේ දැන් හිතපොත් තේරෙනවද ඇයි ඒක නේද අපිට මේ එකම ආරම්මණයේ ඉඳ බැරි වෙන්නේ වෙන මොකක්වත් මේ හිත වෙන අරමුණු වලට යනවා එන එන දේ තුල අනිත්‍ය ලක්ෂණය තිබුණාට එන එන දේ තුල අනිත්‍ය ලක්ෂණය තිබුණාට ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැතුව වෙන ලක්ෂණයක් ප්‍රකට වෙනවා ලෝභ දේශ මෝහ වල ස්වરૂපය තමයි කියනත් මේ ලෝභ දේශ මෝහයන් වල ස්වરૂපය තමයි ඔන්නෝය තියෙන ඇත්ත තත්ත්ව වහන ගතිය ඇත්ත තත්ත්ව වැහින වහන ගතිය හිතෙන් ඒන අරමුණෙහි මුලා කරවන ගතියක් තියෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අනිත්‍ය සංඥාව
ඇතිලා නැතිලා යන මේ වස්තු කියන අනිත්‍ය සංඥාව තමන්ට එන්න දෙන්නේ නැතුව වෙනත් යමකින් ආවරණය වෙනවා. ඒ තමයි යමක් පිළිබඳ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය. යමක් තමන්ට යමකින් සමහර දෙයක් විශාල කැමැත්තක් තමන්ට තියෙනවා නම් ඒ කැමැත්තෙන් අරක ඒක වෙනස් වෙලා නැතිලා යන්නේ නැහැ කියන හැඟීමක් පිටේ උපදිනවා. නෑ ඒක එහෙම වෙන එකක් නෑ, නෑ ඒක එහෙම වෙන්නේ නෑ, ඒක එහෙම වෙන්නේ නෑ. දැන් මේ ලෝකයේ තියෙන දේවල් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන එක දැනෙන්නේ නැති වෙන්න හේතුව ලෝභ දේශ මොහයි. ලෝභ දේශ මොහ වල නැත්නම් අපකල ධර්මයන් වල තියෙන ඇත්ත ගැහිලා යන ස්වභාවය. ඇත්ත වහන ගතියක් ඇත්ත ගැහිලා යන ස්වභාවයක් තියෙනවා පිටත්. ඉතින් ඒකින්ද අන්න ඒ ලෝභ දේශ මොහ අඩු කරගන්න නම් මේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන නැත්නම් අනිත්‍ය වශයෙන් කියන සිහිය වර්ධනය කරගන්න. ඒ ලක්ෂණ මෙහි කරන්න ඕනේ. යමක් යමක් පිළිස්සල බලනකොට තමයි අර වැරදිච්ච තැන අපිට අහු වෙන්නේ. යමක් පිළිස්සල බලන්න. හොඳයි. දැන් අපි මොකද කරන්න ඕනේ? කෙනෙක් මොකද කරන්නේ? භාවනාවක් වඩන විදිහට අරමුණක් ඇති කර ගන්නවා. පැත්තකට ගිහින් භාවනාවක් ඉඳගෙන ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මේ ලෝකේ තියෙන මොකද මේකේ සියුම් මාස්තාව තමයි මම ඉස්සර කිව්වා වගේ සිතක ඇති වෙන වෙනස් වෙන නැති වෙන. මේක කොච්චර කාලයක් දෙන්නේ? උත්සාහද සිටි භංග කියලා කියන ඉතාලි කාලයේදී මේක නැති වෙලා නේ සිතක් ඇති වෙන. දැන් ශරීරය ගත්තොත් ඒ වගේ සිතක් වෙන 1000කින් ඇති වෙලා නැතිලා ඒක එක්තරහාට බසින්න ඕන එකක් නේ. එක්තරහාට දකින්න ඕනේ. නමුත් බලන්න අපිට පිළිගත් මේක අරමුණු වෙන්නේ නැහැ. මේ පිළිබඳ සංඥාව එන්නේ නැහැ. අනිත්‍ය සංඥාව එන්නේ නැහැ. එන්නේ නැති හින්දා ඒක පුරුදු කරන්නයි මේ යන්නේ. දැන් කොහොමද මේක කරන්නේ? පැත්තකට වෙලා වාඩි වෙලා නිෂ්කලංක තැනක තමන් භාවනා පූර්ව කෘත්‍යයක් විදිහට කරන්න ඕන ඔක්කොම කරගෙන මොකද කරන්නේ? ඒ සිතුවිල්ලේ ඉඳ බලනවා. ලෝකයේ තියෙන සියලුම දේ, ලෝකයේ තියෙන සියල්ල සියල්ල සියලුම ගොහාර මොකක් පුරින්ද? දැන් ලෝක විනාශ වෙනකොට අපිට මොකද හිතෙන්නේ? ඔක්කොම ඉවරයිවල නේද? අන්න ඒ වගේ ලෝකයේ සකස් වෙන සියලු දේ අනිත්‍යයි කියන හැඟීම මේ හිතට පහළ කරන්න උත්සාහ කරනවා. මේ හිතේ ඉතින් පිළිස්සර බලන්න. ඉතින් මොකද කරන්නේ? ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අරමුණේ ඉඳ බලන්න. ඉඳ බලනකොට මොකද වෙන්නේ? අපි දැන් කලින් කතා කරා වගේ මොකද වෙන්නේ? හිත එහාට මෙහාට අනිත් පටන් ගන්නවා. එහාට මෙහාට දුවන්න පටන් ගන්නවා වෙන වෙන අරමුණු වලට. ඒ අරමුණු වලට හිත යනකොට පිළියම් භාවනා කරන එක්කෙනෙක් ඉඳන් මොකද කරන්නේ? ආයතනය ආයතනය මේ අරමුණට මේ අරමුණට මේ අරමුණට යොදා ගන්න. එහෙම යොදා ගත්තාම මේ අත අධ්‍යක්ෂණය ගන්න. එහෙම යෙදුවත් සරන්තරේ සරන්තරේ වේගින් 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 පිට යනවා. ගන්න පිට ගිහින්න පිට වෙන වෙන තැන් වල නැග ගන්න කතිය තියෙනවා. විනාඩි 20ක් විතර භාවනා කළා, භාවනා ඉවර කරනවා කියනවා. පිටත් ආභාගයට කරනවා. දැන් එහෙනම් අදට මෙච්චරයි කියලා යන්න ඕන. භාවනාවක් කරාට පස්සේ මගේ මේ භාවනාව කොපමණකින් සඵල වුණාද කියලා නැවත වාරයක් විමසලා බලන්න ඕනේ. ඒක පස්සේ බලන්නේ ඒකෙන් බලන්න. දැන් මේ ආරම්භණය තුළ හිතේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන ආරම්භණය තුළ හිතියා හිතේගෙන ආට තේරෙනවා මගේ හිත ගොඩාක් එහා මෙහාට නොයෙකුත් අරමුණු වලට විසිරුණා නිකන්. එහෙනම් විසිරුණා කියලා දැනගත්ත පස්සේ මොකද කරන්න ඕන? බලනවා පින්වත්නි වැඩියෙන්ම කොහෙද ගියේ? වැඩියෙන්ම කොහෙද ගියේ? වැඩියෙන්ම මට අඳුනා ගන්න බැරි වෙච්ච ලක්ෂණ මා මුලා වුනේ මොන අරමුණකටද? බොහෝ විට මං කිව්වොත් තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන් කියලා. ඥාතියෙක් වෙන්න පුළුවන් කියලා කියන්නේ දැඩි ලෝභයක්, දැඩි ආදරයක්, ලෝභයක් කොතන හරි හටගෙන තියෙනවද? ආන් ඒකෙන් තමයි වැඩියෙන්ම බාධා වුනේ කියලා කිව්වොත් ඒකෙම වෙන්න ඕනද නැද්ද? ඇති වෙනවා වෙනස් මොනවා හරි දෙයක් අපි මෙනෙහි කර කර ඉන්නකොට වැඩියෙන්ම මතක් වෙන්නේ මේ වෙනකොට තමයි වැඩියෙන්ම කැමති දේ. නැත්තම් අකමැති දේ. එක්ක තරහකාරයෝ මතක් වෙනවා වැඩිපුර, එක්ක මුලාක් මැදියාව කියලා මතක් වෙනවා. ඒ මතක් වෙලා තමයි අර අරමුණ පිටට යනවා. හරිද? දැන් එහෙනම් ටිකක් වෙලා භාවනාවක් විදිහට කරගෙන ගියා. කරගෙන යනකොට බාධා වුණා. බාධා වෙනේවා ආයතනයක් ආයතනයක් ඒ අරමුණටම එන්න පුළුවන් වෙන්නේ කියලා බැලුවා. බලනකොට
එහෙම කරගෙන යම් සිදු වෙලාවක් භාවනාව සිදු කරා සිදු කරගෙන යනකොට ඉවර වෙලා මං අනිත් පැත්ත හැම බැලුවා වැඩියෙන් 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 මාත අරමුණ වෙලා තියෙන්නේ ඔව් සමහර කේක ගියක් වෙන්න පුළුවන් අදින් යසෝක වෙන්න පුළුවන් දුරකථනයක් වෙන්න පුළුවන් මොකක් හරි එහෙම දෙයක් වෙන්න පුළුවන් එහෙම දෙයක් තමයි අරමුණ වෙලා තියෙනවා ප්‍රධාන තේරුම දැන් හැමදාම කරන් ගියාම ඕක තමයි වෙන්නේ මොකද කරන්නේ අර වෙලා තියෙන්නේ අර මං කියන්නේ අලෝකෙන එන්න ඕනේ කියන අලෝකෙන මේක අලෝකෙන එන්නේ. ඒ කියන්නේ දැන් මේ වස්තුවේ අනිත්‍ය ස්වභාවය මං දැක්කා නම් දැන් ওই බාධා වෙච්ච වස්තුවේ ඒ වස්තුව මතක් කරනකොට එහි ඇතිවීම වෙනස් වීම නැති වීම මට වැටහුණා නම් මගේ හිත පිළිදුවයිද? එහෙනම් එයාත් ඒ ලක්ෂණය අරගෙන ඉන්නේ. දැන් ඒ ලක්ෂණයෙන් පරිබාහිර වෙච්ච හැඟීමක් තමයි මෙතන ඇති උනේ. ඒකයි අරමුණෙන් පිළිදපන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? භාවනා කරමින් ඉඳලා පිරික්සන බැලුවට පස්සේ මොන ලයිෆ් ස්ටයිල් හදා ගන්නවද? මට ආවල් දේන් තමයි වැඩිම පාඩම. අපේ ඉඩම තමයි වැඩිම මතක් වුනේ. අපේ ගේ තමයි වැඩිම මතක් වුනේ. ලොකු පුතා තමයි වැඩිම මතක් වුනේ. පොඩි දුව තමයි වැඩිම මතක් වුනේ. මට ආවලා කියව වචන තමයි වැඩිම මතක් වුනේ. නැත්නම් රාගය තමයි මට වැඩිම පීඩා කරන්නේ. ඔය විදිහට තමයි මතක් වෙනවා. දැන් මේ විදිහට මතක් කරලා බලනවා. එහෙනම් මේක වැඩිම මතක් කරලා තියෙන. දැන් ගන්න එක එක්කලා. ඊළඟ දවසේ හෝ මේ මොහොතේදී හරි භාවනා කරන්න පටන් ගන්න එක නම මොකද කරන්නේ? අර වැඩියෙන්ම බාධා කරපු එක අපිට පුතෙක් කියලා. එයාගේ ජීවිතය අරගෙන මෙනේ කරන්න පටන් ගන්න. එයාගේ ජීවිතය අරගෙන මෙනේ ඒ ශරීරය අරගෙන මෙනේ කරන්න පටන් ගන්නවා. කොයි විදිහෙද? අනේ මගේ ආදරණීය පුතා අපියක් තේ මට නැතුව බෑ කියලා නේද? කොහොමද මෙනේ කරන්නේ? මේ ළමයා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. මේ ළමයාගෙත් මේ ලක්ෂණය තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මෙයාගෙත් මේ ලක්ෂණය තියෙනවා. මෙයා මේ බෝඩ් එක දාගෙන මෙහෙ ඇවිල්ලා තියෙනවා. මම මගේ හිතට ඇවිල්ලා තියෙන්නේ ඒ සංඥාව නැති කරලා ඇවිල්ලා තියෙනවා. මම මේ බෝඩ් එක දාගෙන කියලා කිව්වේ ලේබල් යාලෝගෙන කියලා කිව්වේ සංඥාව නැතුව එන්නේ. එහෙනම් අපි මොකද කරන්න හදන්නේ? හා හා එනවා නම් මේ ලේබල් යාලෝගෙන ඉන්න ඕනේ. එහෙනම් මගේ හිතට එනවා නම් ලේබල් යාලෝගෙන ඉන්න. මොකක්ද යාලෝගෙන ඉන්න ලේබල්? මම අනිත්‍යයි මම අනිත්‍යයි මම අනිත්‍යයි කියලා ලේබලේ අලෝගෙන ඉන්නවා නේද? අපි හැමෝම තේරුම් ගහගෙන ඉන්නවනේ හොර. ඒ කරන් පුනා ගන්න හැම කෙනෙක්ම පින්නත්දි තමන්ගේ තමන්ගේ කාඩාරේ පේනකොටම අනිත්‍ය නා කියලා නම් මේ මම වෙනස් වෙන එක්කෙනෙක් නැති වෙන එක්කෙනෙක් කියලා අපිට බොහොම හොඳයි බුද්ධ පාදණ වෙන්නේ නැහැ. ආමි වලදී තමන්ගේ ඒක බාහිර ලෝකෙින් නෙවෙයි වෙන්නේ කොහෙන්ද? තමන්ගේ අභ්‍යන්තරයෙන් හැම එකක්ම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන වග තමන්ට සංඥාවක් විදිහට එන්න ඕනේ. අන්නේ ආවේ නැහැ ඉතින්ලා. ආවේ නැති හින්දා තමයි ඒ වස්තුව වෙනම ගන්නවා. අරගෙන මොකද කරන්නේ? මොන දැන් දරුවෙක් කියන. අම්මේ කැමතිවක්වත් නැහැ පොඩ්ඩක් අම් දරුවා වෙනස් වෙනවා කියනවා. නැති වෙනවා කියනවා. ඒ හින්දා තමයි දරුවා මතක් වෙනකොට අර කමටහන යට යන්නේ. හරිද? ඒකින මොකද කරන්නේ? මේ දරුවාගේ ශරීරය අරගෙන කුංජි කාලෙන් මේ දක්වාම මේක කරනවා. මෙයාගේ ඇතිවීම එයාගේ ශාරීරික වශයෙන් ඇතිවීම කවද්ද? පිළිසල ගත බව. එතකොට එයාගේ ශාරීරික වශයෙන් නැතිවීම කවද්ද? මරණය සිද්ධ වෙන දවස. එතකන් ඉන්නවද? ඉපදිලා මැරෙනකම් පවතිනවා. එහෙමද? නෑ. මේද? ඉපදිලා මැරෙනකන් එයාගේ ශරීරයේ පවතිනවා කියලා ගන්න පුළුවන්. පොඩි කාලේ හිටිය විදිහට දැන් ඉන්නේ නැහැ. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අන්න ඔය ටික මතක් වෙන්න පටන් ගන්නවා. දැන් මේ මේ කෝණයෙන් බලන්නේ එතකොට ඇත්ත තමයි. මෙයාගේ ශරීරයේ හොඳටම වෙනස් වෙලා. කුංජි කාලේ මගේ ඇඟේ ඇතුළේ ඇතුළේ හිටියා. මුරතනේද හිටියා. දැන් මේ හිටපු කෙනා ඇත්තම නැහැ. හිටපු කෙනා ඇත්තම නැහැ ඇත්තම කියනවා නම් ඇත්තම නැති තමයි. දැන් ඉන්නේ වෙනම කෙනෙක්. ආය කවදාකවත් පොඩි කාලේ හිටපු
පිළිවෙලට හිටපු නැත්නම් ඒ ගමන්ට පුරා සිටුවක් ආර වෙන්නේ නැතු හොඳට හිටපු කෙනා කවදාකවත් මතහම් වෙනවද කවදාකවත් සම් වෙනවද මං කිව්වොත් ඒක නනික මැරිලා වගේ කියලා මොකද කියන්නේ නේද මැරිලා වගේ නෝ මැරිලා වගේ දැල්ලද ඕල්තර ඊළඟ කල්පනා කරනවා ඒ ශරීරය නම් එහෙම වුණාට ඒක ඇතුලේ ඉන්නවනේ පුතා නේද නාමය ආත්ම කොට අරන් හිතනවා ආයෙකටද මගේ පුතා ඉන්නවා කියලා දැන් මං අහනවා මේ දවස්වල තිබ්බ හිත දෙයක් තියෙනවා කොඩි කාලේ තිබුණාද හැම වෙලේම නින් ගැතුව ඉන්න එකද තියෙන්නේ දැන් ටිකක් එක සැරයක් දෙසරයක් විතර එකම දේ කිව්වොත් මොකද වෙන්නේ හරියට කාරණා නේද දෙසරයක් කිව්වොත් ඉවරයි මොනවා කරත් පරම තත්ත්වෙට ගන්න බෑ ආන්න තේරෙනවා එහෙනම් මෙයා විකත් ඊට පස්සේ අවුරුදු මෙච්චර ගානක් යනකම් මෙයා වෙනස් වෙන්න තුරු කියලා හිතුවාට ඔන්න ඒකෙන් බාහිර විතර අවුරුදු 40ක් මාසෙක ඉන්නේ ඉතින් නෑ 20ක් විතර නෑ තියෙනවා කියලා හිතනවා 20ක් ඉඳී කියන එක මොනවාට 10ක්වත් කියන්න බෑ 5ක්වත් කියන්න බෑ හරි ඊට පස්සේ මාස දෙකක්වත් කියන්න බෑ මේ කොහොම වෙනස් වෙන යන කාලෙ මෙහෙම 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 නේද මාසයක්වත් කියන්න බෑ සතියක්වත් කියන්න බෑ අන්තිමට දවසක්වත් දවසක්වත් කියන්න බැරි තරම් අන්තිමට දවසක් මේ උදේ හිටියා මේ පොඩ්ඩකින් ඔය විදිහට මෙනේ කරගෙන මෙනේ කරගෙන යනකොට මෙන්න මේ කවදා හරි තේරෙන්න ඕන තරක් තියෙනවා ඒ තමයි චිත්තක්ෂණ 17ක් ඇතුළත මේ රූපය සම්පූර්ණයෙන් වෙනකොට සම්පූර්ණ වෙනකොට මේක මවා ගන්න ඕන ගන්න වෙයි ඒක තමයි මේක ගැඹුරෙන් 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 තෝරගෙන මෙනේ කරගෙන යනකොට ඇති වෙන සංකල්පයක් තමයි ඔය ඔය කිව්වේ එතකොට හිමින්තරේ මොකද කරන්න ඕනේ අර දරුවාව අරගෙන මෙනෙහි කරනවා තමන්ට දැනෙන්න පටන් ගන්නවා එතකොට මේ දරුවා අනිත්‍යයි ඒ කියන්නේ මේ මේ ළමයාගේ මේ ශරීරේ ඇති වෙනවා වෙනස් වෙනවා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා කියලා තමන්ට සංඥා උපදින්න පටන් ගන්නවා අන්න දැන් හරි දැන් ආය යනවා අර ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන තැනට ගිහින් දැන් හිත තියාගන්න බලන්න දැන් අරයාව අර වෙනම විදර්ශනා කරපොඳ වැඩි වෙනකම් වෙන්නේ වැඩි ඒවා අරමුණු වෙන්නේ නැහැ ආය අරමුණු වුණත් ඒක තවත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා දැන් අපි වෙන යාගේ ශරීරේනේ එයා පිළිබඳ මාගේ ඇති වෙන ආව මනාපයක් හෝ මනාපයක් තියෙනවා මනාපයක් කියමුද දැන් පුතාන මගේ හිතේ යම් මනාපයක් ආදරයක් එයාගෙන ඊයට වුණා නම් ප්‍රේදයට වුණා නම් ඉස්සර දාසයට වුණා නම් ඊට පස්සේ දාසයට වුණා නම් ඔය ඇතිවෙච්ච සියලු දේවල් මගේ තුල ඇති වෙච්ච මනාපය වෙනස් වෙනවද නැද්ද මගේ ළඟ ඇති වෙලා තියෙන කැමැත්ත ආදරේ ඒකත් වෙනස් වෙනවද නැද්ද අර පැත්ත එක පැත්තකින් වෙනස් වෙනවා මදිවට මේක පැත්ත වෙනස් වෙනවා නේද අර පැත්ත වෙනස් වෙනවා මදිවට මේ පැත්තත් වෙනස් වෙනවා කියන තමයි දැනෙන්න පටන් ගන්නවා ඉතින් ඔන්න ඔය විදිහට එහෙම දැනෙනකොට තමන්ගේ සහ අධ්‍යාත්මිකව සහ බාහිරව මේක වෙනේ කරනවා එහෙම දැනනකොට තමයි මොකද්ද කල්පනා වෙන්නේ ආයතරයක් අතර භාවනාවක් දෙකත් හිතේ මේ හිත රැඳෙනවද නැද්ද පන්න ඔය විදිහට මොකද කරන්නේ දැන් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා පටන් ගත්ත මේ කමතහන බාධා වෙන බාධා වෙන එක පාට බාධා වෙන ඔක්කොම නෙවෙයි පොඩි පොඩි බාධා වෙනකොට මොකද කරන්න හදන්න ආපෞදර ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන දන්නම මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා එතකොට අනිත් ඒවා අමතකලා යනවා ලොකු ලොකු බාධා වෙන ඒවාට මොකද කරන්නේ ඒවා වෙන වෙනම අරගෙන මෙන්න මේ ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා කියන ලක්ෂණය ඒ වගේ තියෙනවද කියලා පිරික්සලා බලන්න. තේරුණාද? ඔක සාර්ථකුනොත් මොකක් වෙයිද? මං කියන හින්දා කියන්නේ නැතුව ඇත්ත හිතලා බලලා කියමු. ඔක සාර්ථකුනොත් මොකක් වෙයිද? ඇයි? ඔන්න ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන හැඟීමෙන් ඉඳලා. ඉඳ බලකොහම මේ පැත්තෙන් බාධාවක් වුණා. ඒ බාධාව මම පිළිසුදු කරා කොහොමද ඒක වෙනමම අරගෙන එහි ඇතිවීම වෙනස් වීම නැති වීම මෙනේ කරා ඊට පස්සේ මේ පැත්තෙන් බාධාවක් වුණා ඒ බාධාවත් මම පිළිසුදු කරා නේද ඇයි හැම එකකම අනිත්‍ය ලක්ෂණය බැලුවොත් කියනවා ඒක අනිත්‍ය ලක්ෂණය නැවත 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 මෙනේ කරා නැවත 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 මෙනේ කරා එතකොට ඒ මෙනේ කරපු හින්දා මොකද වෙන්නේ අර මුණාවෙච්ච වස්තුවේහි තියෙන නිත්‍යයි කියලා හිතන හැඟීම පහළ වෙන්න නොදී මොකද වෙන්නේ මේ හැඟීම ඇත්ත தත්ත්වය ඇත්ත தත්ත්වය නම් ලෝකෙ තියෙන ඕනම දෙයක් ඇති වෙනවා
වෙනස් වෙන නැති වෙනවා. එතකොට අර නිත්‍යයි කියන හැඟීමක් ඇති වෙනා භාවනාවට බාධා කරපු එකනක ඒ හැඟීම ඉස්මතු වෙන්න නොදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තියෙන බබල හැඟීමක් ඉස්මතු කරවන්න මේක හේතු වෙනවද නැද්ද? එතකොට හැම වෙලෙම මොකද වෙන්නේ? බාධා නිත්‍යයෙන් බාධා එන්නේ නැහැ. බාධා වෙන දේවල් වලින් බාධා එන්නේ බාධා එන්නේ නැහැ. එහෙම වුණොත් හිත කොහෙද ගන්නේ? අපිනා වෙනස් වෙනවා නැති වෙනවා කියන ඒක ආරම්භනේ ලැබෙන්න ඕනද නැද්ද? ලැබෙන්න ඕනද නැද්ද? මං කියන හින්දාද කියන්නේ? ඕකේ. ඒක වෙන්න මොන දෙයක්ද නැද්ද? වෙන්න මොන දෙයක්? ඒක වෙන්න මොන දෙයක්? එහෙනම් මොන චිත්ත ඒකාග්‍රතාවයක් සහ විදර්ශනාවක් එකවර වැඩෙන විදිහට මේක අපිට ප්‍රගුණ යන්න පුළුවන්කම තියෙනවා. මේක දෙනු කරගෙන යන්න ඕනේ. හරිද? වැඩි වෙන කරන්න වැඩක් තියෙනවා. और इतिहास खातिया पना सकत वाला पर तुझे आगे प्रार्थना ती आगे इन्हें आप इधर करंट वेदक तीनों तीन दिन मुकाद दे मैं ही दिए ना अतिरीम मैं ना सीम ना अतिरीम मैं किंग मैंने सामान्य इसे सन्या आपको बोलने वाला यमन दातिनों का तर्म अहानों का तर्म विभिन्नों का तर्म सन्या आपको बोलने वाला मैं वा අතිවිනා වෙනස් වෙනවා නැති වෙනවා අතිවිනා වෙනස් වෙනවා නැති වෙනවා අතිවිනා වෙනස් වෙනවා නැති වෙනවා දෙකේ තවත් යන්නේ නැහැ කියලා. ඉතින් මේක වෙන්නේ තමන් දැක්ක හැම දෙයක් පිළිබඳව පිළිතුරු ගැනීමෙන්. එහෙමද? ලැබෙන දේ නැති වෙනවා නම් දැන් අපි හිතමුකෝ මේ අත්තන්ට බලාපොරොත්තු වෙලා ඉන්නේ රැකියාවක් හම්බ වෙන තරම කාලෙ. ඔන්න රැකියාවට යනකොටම කියනවා මේ හරි වැඩේනේ ඒක වැරදීමකින් දිමු වල තින්නේ නැහැ. රස්සා නැහැ කියනවා. ගෙදර ඇවිල්ලා බලන ආයෙ දිමුක් කරනවා. ආයෙ පහුරු කරනවා. ගියාම කියනවා නැහැ. හැමදාම රස්සා වැඩි කියන බලවේගයක් කරනවා ගියාම නැහැ. මොනවා හිතේ? අන්තිමට මොකක් කියලා දෙන්නේ? අන්තිමට ගියාවට පළවෙනි එක තමයි හැමදාම නැති වෙනවා ආයෙ තියෙනවා කියලා හිතාගෙන ඉන්න දේක් හොයාගෙන යනකොට පළවෙනි එක තමයි පීඩාවටපත් වෙනවද නැද්ද කියන්නේ. අපි කියන එපා වෙනවනේ. ඉතින් මම අහලා තියෙනවා නේද පීඩාව කියන්නේ. මට දැන් එපා වෙලා තියෙන්නේ කියලා නේද? කියනවා විතරක් නෙවෙයි ඇත්තත් ඒකද නැද්ද? ඇයි අපි ඔකටෝ මේ ලෝකේ එපා වෙන්නේ? අන්න අනිත් ස්වභාවය අනික ස්වභාවයෙන් ඉන්න දැන් මොකද කරන්නේ? හිතේ ඇතිවෙච්ච මේ හැඟීම හින්දා අපිට ඇති වෙනවා පින්නන්නේ යම් කිසි එපාවිච්ච ඇතිවෙච්ච පීඩාකාරී මේ සංස්කාරේ නැත්නම් මේ සකස් වෙන මේ ලෝකේ මට මෙනෙහි වෙච්ච සකස් වෙන මොනවා හරි තියෙනවද? ඒ සියල්ලම ඉතාම පීඩාකාරී දේවල්. පීඩාකාරී වගේ යාන්නම් පීඩාවට පත් වෙන ගතියක් තියෙනවා. ඇයි මේ ඔපගේම තියෙන අනිත්‍ය ස්වභාවය මොනවා ගත්තත් කරන්නේ පීඩාවට පත් වෙන බලන්නේ. ඊළඟට මම අහනවා කවුරු හරි එක දිගට අපිට රැවැට්ටුව. ඔන්න අහවල් දෙ දෙන්නම් කියලා එන්න කියනවා. ඔන්න ගියාම නෑ. ආයෙ කියනවා නෑ මම මේ පරිත්‍යාගය කරනවාම එන්න නෑ. ඉතින් මේ දෙනවා කියනවා නැතේ රදෙනවා කියනවා. අන්තිමට අපිට මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ලැජ්ජාවටපත් වෙනවා. හැමදාම මේක කරලා දෙන්නම් කියනවා. හැබැයි කරලා දෙන්නේ නැත්තම් ලැජ්ජාවටපත් වෙනවා. එහෙනම් පීඩාවටපත් වෙනවා ලැජ්ජාවටපත් වෙනවා. දැන් පීඩාවටපත් වෙන දේ දැන් අපිට කවුරුහරි පොරොන් දෙලා අපිට අහන්න දෙයක් කරලා දෙන්නම් මේ දේ කරලා දෙන්න කියලා හැමදාම රැවට්ටුවා. පීඩාවටපත් වුණා ලැජ්ජාවට තමයි පත් වෙනවා. එහෙම වෙනවයි නේද හැමදාම නවත්තනවද? ඊළඟට අල්ලගෙන ඉඳීද අතහැරෙයිද? කවුරු හරි ළඟට වෙලා කතා කරුම් මොනවද කියේවි? ආවලා බොහොම හොඳයි කියලා කිව්ව මොනවද කියේවි? අප්පෝ හොඳයි කියලා කියන්නේ මම දන්නවා තරම. මට නම් ආයෙ ඕනෙම නෑ. ඔය විදිහට කියන්නේ නැද්ද? එහෙනම් ලැජ්ජාවට පත් වුණු පීඩාවට පත් වුණු පින ඕනේ නැහැ කියලා හිතනවා. පිළිකුල් කරනවා.
එතකොට සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය ස්වභාවයේ හිත පිහිටවාගෙන වාසය කරන කෙනාට ඒ කෙනාටත් පින්නදී අට්ඨියති හරායති විමුද්ධති කියලා අට්ඨියති හරායති විමුද්ධති කියන ආකාරයට විහෙතකාරී පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා ඒ වගේම පිළිකුල් කරනවා සහ ලැජ්ජාවට පත් වෙනවා ලැජ්ජාවට පත් වෙනවා මොනවා කරේද මේ ඉදිරියේ එන්න තියෙන ජීවිතය ගැන කියන්නේ දැනට නම් මොනවද තියෙන්නේ තව ටිකක් තියෙනවා වැඩ වගේක් කරගන්න නේද තව තියෙනවා අර ඔක්කේ වැඩ ඉවර කළා තමයි මම භාවනාවල් දෙන්නේ තව දරුවන්ගේ වැඩ තියෙනවා තව මේවා තියෙනවා මේවා තියෙනවා ප්‍රාර්ථනාවක් දිනවා සැලසුම් දිනවා මේ දවස්වල මේක කරන්න ඕනේ කියලා තියෙනවා ඒ වගේ මහා මැරෙනකම්ම සැලසුමක් හදලා තියෙනවා අනිත් එක ඒ ඒ දින උදාහරණකම් කුළුපුනා බලා සිටින ගතියකුත් නැද්ද මේ ලෞකික ලෝකේ තමන් බලාපොරොත්තු වෙන වෙලා ඉන්න දේවල් තමන්ට ලැබෙනකම් කුළුපුනා බලාපොරොත්තු වෙලා ඉන්න ස්වභාවය තියෙනවා කුළුපුනා බලාපොරොත්තු වෙන ස්වභාවයක් තියෙනවා දැන් ඔය සංඥාව හරියට වැදගත් ඉන්නත් මේ කුළුපුනා බලාගෙන ඉදීද හිත මොකක්ද කියන්නේ අනිවාර්ය වැඩක් මොන දේ ලැබුණත් වැඩක් නැහැ ඇයි වැඩක් නැති මේ හැම දෙයක්ම නැති වෙලා යනවා නැති වෙලා යනවා නැති වෙලා මේ හැම දෙයක්ම නැති වෙලා යනවා ඔන්න ඒ විදිහට මේ සියලුම සංස්කාරයන් කෙරෙහි අපි මොකද කරන්නේ ඇත්ත තත්ත්වය තමන්ගේ හිතෙන් නැగిලා යන විදිහට හිත සකස් කරගන්න. අන්න ඒකට කියනවා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා සබ්බ සංකාරේහි අට්ඨියති හරායති දිගුද්ද. සියලු සංස්කාරයන් කෙරෙහි පීඩාවට පත් වෙනවා කියන්නේ. හරියට උපයවේ ඥානය ඇති කරගන්නකොට ඇතිවීම වෙනස් වීම සමාන දැනෙනකොට මේ සියලු දේ කෙරෙහි ඇතිවීම වෙනස් වීම දැනෙනකොට නැතිවීම දැනෙනකොට මොකද වෙන්නේ? පීඩාවට පත් වෙනවා. ලැජ්ජාවට පත් වෙනවා සහ පිළිකුල් කරනවා කියන අදහල දානවා කියන්නේ මට ඕනෙම නැහැ මට ඕනෙම නැහැ ඇයි මේවායින් මං දුක් විඳ හරි හොඳටම හොඳට නැති කියලා තමන්ට අදහස් කරනවා අට්ඨියති හරායති විමුද්ධති කියලා සඳහන් කරේ ඔබ ඉතින් අන්න එතෙන් දෙන්නකම් මේ හිත ඔය විදිහට මේක කරගෙන 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 ගියාම තමන්ට විශාල පරාසයක දැනුමක් ඒ වගේම මුලාවටපත් නොවන ස්වරූපයක් සාමාන්‍ය ජීවිතයේදී ඉතාම ප්‍රබලව අනිත්‍ය සංඥාව ඇති කරගෙන වාසය කරන්න පුළුවන් හැකියාවක් ජනිත කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙම හැකියාවක් ජනිත කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කරන්නේ හිතට මේ පණිවිඩය හරියට දෙන්න ඕනේ කියනවා. මේ පණිවිඩය හරියට දෙන්න නම් මොකද කරන්නේ? මේ කල්ගෙන නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. දැන් ඉතින් හිතෙන් අහලා බලන්න ඕනේ. මගේ හිත කොහොමද? දරුවෝ දකින්නකොට මේ සංස්කාර පොදිය පීඩිතයි කියලා දැනෙනවද? දරුවෝ දකින්නකොට නැත්නම් තමන් ආස කරන දේවල් ගැන හිතනකොට මේ සංස්කාර පොදිය පීඩිතයි කියලා හිතනවද? මොනවා ලබාගත්තත් මේ ජීවිතේ වැඩක් නැහැ කියලා හිතනවද? ඒක තේරුම ලබා ගන්න එපා කියන එකද? නෑ, ලෞකික ජීවිතයක් ගත කරන අය විදිහට තමන්ට පුළුවන් හැටියකට තමන් තමන්ගේ ඉතාම සරලව ධර්මානුකූලව තමන්ගේ ජීවිත නියමාකාරයෙන් සකස් කරගන්න ඕනේ පුළුවන් විදිහකට. එහෙම මිසක් මේ ලෝකෙ තියෙන ඔක්කොම ඇවිල්ලා පරම්පරා ගානක් යනකම් ඉඳ මේ මම එකතු කරන දේවල් සකස් කරගන්න ඕනේ කියන අදහසින් යම් කෙනෙක් ජීවත් වෙනවා නම් පින්වත් මේ එයාට තියෙන තමන්ගේ පරම්පරාවල නැරිලාවක්වත් ඉවරක් නැහැ. නැරිමත් ඉවරක් නෑ. ඒ තරම් වැඩ ප්‍රමාණයකට වැඩනා ඒ ඔක්කොටම හේතුව මේක තියෙන අනිත්‍ය ස්වභාවය දන්නේ නැතිකම. මේක තියෙන අනිත්‍ය ස්වභාවය දන්නේ නැති එක තමයි ඔක්කොම ප්‍රේතයකින් ගා තමන් මේ සංඥාව නැති සංඥා ඇති කර ගන්න ඕනේ. නැති සංඥා ඇති කර ගන්න ඕනේ. මම ආයෙත් ධර්ම දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා කිතීම මතක් කරනවා මේක කරන්න ප්‍රායෝගිකව මොකද කරන්න ඕනේ කියලා. කොහොමද අපි කතා කරගත්තේ කරන්න ඕන කොහොමද කියලා දැන් හැමෝම විවෘතව හිතන්න ඕන මේක ප්‍රායෝගිකව හරියන වැඩක්ද කියලා. මේක කරොත් හරියනවා කියලා විවෘතව මනසින් හිතන්න ඕන. කොහොමද කරේ?
ඔන්න අපි කියන හැම වස්තුවකම හැම දෙයකම මේ ලෝකෙ තුන් සියල්ලේ මේ ලෝකේ අපේ හිතට අපි මෙහෙම භාවනාවක් විදිහට ලෝකේ කොහේ හරි තැනක අපේ හිත අරගෙනත් ඒ සියල්ලෙම තියෙන ඇතිවීම වෙනස් වීම නැතිවීම කියලා කියන උද්‍යාවය ලක්ෂණය ඇතිවීම නැතිවීම ලක්ෂණය ඇති වෙන හැම දෙයක්ම තියෙනවා නම් ඒ දේව නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා දැන් මම මොකද කරන්නේ කරන්න කිව්වේ ඒ අරමුණෙහි ඉන්න භාවනාවක් විදිහට ඉඳගෙන ඇති වෙනව වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනව වෙනස් වෙනවා නැති වෙනව වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඒ අරමුණ තුල ඉන්න මොකද මේ සංඥාව ඇති කරගන්න මොනවද මේ ඇති වෙනව වෙනස් වෙනවා නැති වෙන්නේ සියලු දේ ලෝකයේ සියලු දේ ඇති වෙනව වෙනස් වෙනවා නැති වෙනවා 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 ඔය විදිහම වර්ගන්නේ තමන් ඒ හැඟීම තමන්ගේ තුළ වර්ධනය කරගන්න ඒක වෙන්නේ කරගෙන යනවා ඒ වෙනකොට ඔන්න බාධා වෙනවා කියලා කියනවා මේකත් බාධා වෙනවා බාධා වෙනකොට මොකද කරන්නේ ඒ එන බාධාව අභිමවාමේ හැඟීමේ හිත තියාගන්න ලොකු උත්සාහයක් ගන්නවා අපව බාර ගන්න බෑ එහෙම එහෙම කරගෙන යනකොට සමහර ඒවා තියෙනවා එක දිගට බාධා කරන ඒවා දැඩි බැඳීම් නැහැ හරි දැඩි බැඳීම් නෙමෙයි පරිගණක ඇතුළත වස්තු. එතකොට ඒවා තේරුම් ගන්නවා කියන්නේ හරි. ආ මේ දේවල් හින්දා තමයි මට වැඩිපුර බාධා වෙන්නේ. මේ දේවල් හින්දා තමයි වැඩිපුර බාධා වෙන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ තේරුම් ගත්ත වස්තුව අරගෙන ඒකේ ඒ වස්තුවේ ඇති වෙන ස්වභාවය සහ ඒ වස්තුව හින්දා තමන්ගේ సంతානිය ඇතුණා වගේ මනාපයක් මොනාපයක් වෙනා ඒක එකන අධ්‍යාත්මික සහ බාහිර ඒ අදාළ වස්තුවේ අනිත්‍ය ලක්ෂණේ මෙහෙ කරනවා. අපි වෙන වෙනස්කම් නැති වෙනවා කියන හැඟීමක් ප්‍රබල හැඟීමක් එක අපි වෙන වෙනස්කම් නැති වෙනවා කියන වචන තුනේ නෙවෙයි අර හැඟීමේ රඳනවා විතර හැඟීමේ රඳනවා ඊළඟට මොකද වෙන්නේ ඒ හැඟීම ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ප්‍රබල වෙලා වෙන කිසිම දෙයක විදර්ශනක මේ හැඟීම තුළ විතරක් පිට ඉර කරගන්න පුළුවන් කම තියෙනවා ඒක දෙක සාම වෙනවා අපි ඉහාටත් තව තියෙනවා නමුත් එතෙන් වෙනකම් අපි කරගත්තොත් වේගින් තමයි තමන්ට සමස විදර්ශනා දෙකම වැඩෙන භාවනාවක් තමයි අපි අද කතා කරේ. ඒක මම අවසාන වශයෙන් හැමෝටම කියනවා විමසලා බලන්න. ඔය කියන විදිහට කරොත් ඔය කියන විදිහට ආකාරයට කරොත් ඔය කියන තැනට යන්න බෑනද? පුළුවන්. දැන්ද? පුළුවන් මේ කින්දා තමන් ප්‍රබල දරි ඔය සරින් සරේ කරගෙන යනකොට සතර කමඨාන ආදී මේකට ඕන වෙනවා. එතකොට ඒ අවශ්‍ය සුදු විදියට සතර කමඨාන පාවිච්චි කරලා මොකද කරන්න ඕනේ? අපේ මේ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. එතකොට මේ ජීවිතේ ඉන්නකොට ලොකු ලොකුවට කේක දේවල් උපාදාන වෙන්නේ නැතු වෙනවා. සියලු උපාදානයන් නැති වෙනකොට නැති උපාදානයන් ඇති වෙන නැති වෙනකොට තමන් උපාදානයෙන් ප්‍රමාණිකුලව අතුළු දෙනවා. අතුළු දිලා උපාදානයෙන් අතුළු දෙනවා කියන්නේ නැවත භවයක් සකස් වෙන්නේ නැකේටි වගේ පහදින මාර්ගයක් තියෙන උතුම් ධර්මය මේ අත්හන් ලැබිලා තියෙනවා සමානුකූලව ඒවා ගවේෂණය කරන තමන්ගේ ජීවිතයට කොයි විදිහකින් හරි මේ උතුම් ධර්මය එකතු පාදා කරගන්න ඕන එහෙම එකතු කරගත්තේ නැත්නම් ස්ථිර පණතිමක් ලැබෙන්නේ නැහැ ඒක ධර්මෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා තමන්ගේ ජීවිත සුදුත මුදිත කරගන්න අපිට ලැබිච්ච මහා භාග්‍ය බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ චිත්ත සංතාන වලට දැන්නත් මේ චිත්ත සංතාන වලින් මේ ධර්මය නැගෙන විදිහට සකස් වෙලා මේ ජීවිතය සාර්ථක කරගන්න හැකේවා සංසාරික ජීවිතය සුපස් කරගන්න හැකේවා හැම දිනකටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි පින්වත් මේ අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් අවිස්සාවින්න දීඝාපිටියේ දසනායක පවුලේ සමහා හිතවතුන් කියලා මතක් කරලා තියෙනවා ඒ වගේම මිය පරලොවියගේ පින් පැමිණීම වශයෙන් මිය ගිය ඥාතීන් පින් පැමිණීම කියලා මතක් කරලා තියෙනවා. ඊළඟට වෙනස් තේ වශයෙන් අපි දිනු දිනාතුරු ධර්ම අවබෝධය සහ නිවන් අවබෝධය පිණිසයි කියලා මතක් කරලා තියෙනවා. ඉතින් ඊටාමක තියෙන මතක් කරනවා ධර්ම දානමය පුණ්‍ය කර්මය පරිපූර්ණ වශයෙන් සිද්ධ කරගන්න ගම හැම තප්පරයකම ගත කරන හැම නිමේෂයකම ධර්මයම
ධර්මදානමය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවක් ඒ අත් ළඟ තිබිලා තියෙනවා. ඒ ධර්මදානමය පුණ්‍ය කර්මය කරපු අය ළඟ තිබිලා තියෙනවා. හැම මොහොතකම ධර්මයට නිර දෙන්න ඕනේ. අපේ මේ පරිලෝකියාගේ නංගොත්ති කොක්කෝ මතක කරගෙන ගියොත් බණ කියන වෙලාව නැති වෙනවා කියලා බොහොම ආදර්ශ සම්පන්නව කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ ආදර්ශයක්. මේ මොකද මේ ඒක බොරුම වටින දෙයක් මම අපේ නැති කරගන්න. ඉතින් පොදුවේ මේ පරිලෝකයේ තියෙන ආපින් කියන මොදනා කිරීමත් සියලු දෙනාට බෙස් ප්‍රාර්ථනා කිරීමත් සිදු කිරීම සියලු දෙනා නිවන් ප්‍රාර්ථනා කියන්නේ වල ප්‍රාර්ථනා වගේ ප්‍රාර්ථනා කිරීම අදවත් නැහැ. ඉතින් ධර්ම දානමය පුණ්‍ය කර්මෙන් දැනසනා කිලෝම පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මේ පරිලෝකයේ සියලු දෙනාටම මේ තින් අජන මොදන් වල යාති සුපත් බාරත් වේවා. සුජීවත්ව වාසය කරන තුන් දෙනා නිදුකලෝ විතර ජීවන ලැබේවා. දීපාසයටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ තින් හේතු වේවා. අත්‍ය ප්‍රාර්ථනා සම්විනාතම සිරුවත් සාදු සාදු සාදු. පින්වත්නි